උදෑසනක් කියලා යේසුස් වහන්සේගේ නාමෙන්. Hey everyone. අපි හැම කෙනෙක්ම නැගිටලා සූදානම් වෙමු අපේ මැවුම් කාර දෙවියන් වහන්සේව නමස්කාර කරන්න. උන්වහන්සේ අද ලස්සන දවසක් අපි හැම කෙනෙක්ටම දීලා තියෙනවා. අපි කොච්චර ප්‍රීතිවෙන්ට ඕනද උන්වහන්සේගේ අභිමුඛේ. Hallelujah. ප්‍රශංසා වේ. අපි ස්වාමීන් වහන්සේට හොඳ අත්පොල් සන්නාද දෙමු. ස්තුති වේවා ස්වාමීනි. ඔබ වහන්සේ යහපත්. Hallelujah. උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. හැම විටම අපට යහපත් කම් කරන්න ආව දෙවියන් වහන්සේ. සියලු නපුරේ නපුව ගලව ගන්න දෙවියන් වහන්සේ. Hallelujah. ප්‍රශංසා වේවා. අපි හැම කෙනෙක්ම මේ මෙහෙ උන්වහන්සේගේ හස්සෙට බාර කරමු. Hallelujah. Sarubaldari Mahotama Deviyan Wahanse Nasareti Yesus Wahansege Namen Api Hama Kenekma Oba Wahansege Hasseta Me Udasana Bara Wenawa Swamini. Api Oba Wahansege Hasseta Yatath Wenawa Swamini. Deupiyaneni Oba Wahanse Apa Madhye Kriya Kala Menawa Swamini. Api Oba Wahansete Namaskara Karantai Yane Swamini. Api Oba Wahansege Name Osawantai Me Sudanam Wenne Piyanani. Devinduni Oba Wahanse Apa Madhye Inta Swamini. ඔබ වහන්සේ පැසසුම් ලැබිය යුතු දෙවියන් වහන්සේයි අපේ ප්‍රශංසා ලැබිය යුතු තැනන් වහන්සේයි ඔබ වහන්සේ අපේ මෞංකාර දෙවියන් වහන්සේයි ස්වාමීනි අපි ඔබට ගෞරව කරනවා ස්වාමීනි දෙවිඳුනි ඔබ වහන්සේ අප මාධ්‍යයට ස්වාමීනි අප මාධ්‍ය ක්‍රියා කරන්නට ආව හැම හදවතක්ම ස්වාමීනි ඔබ වහන්සේගේ හස්සයට බාර කරනවා පියාණෙනි අයව ඔබ වහන්සේ ස්පර්ශ කරන්නට ස්වාමීනි මේ ප්‍රශංසා මාධ්‍ය ඔබ වහන්සේ බලවත් දෙමේ ස්ථානය කරන්නට ස්වාමීනි ඔබට සියලු ගෞරවය මහිමේ ප්‍රශංසාව දෙනවා ස්වාමීනි මේ මෙහෙ පටන් ගැනීම සිට අවසානය දක්වා ස්වාමීනි ඔබ වහන්සේගේ හස්තය රැගෙන යන්න ස්වාමීනි ඊට විරුද්ධව යක්ෂය කිසිදු බාධාවක් ගෙන එනවද පියාණෙනි නාසරති යේසුස් වහන්සේගේ නාමෙන් අපි ඒ සියල්ල බැඳ ඉවත් කරනවා ස්වාමීනි දෙවියන් වහන්සේ ඔබ වහන්සේම ක්‍රියා කරන්නට ඔබ බලවන්තයි ඔබ ජීවමානයි ස්වාමීනි ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ හැලෙලූයා සියල්ල අපි ඔබට බාර කරනවා කැප කරනවා සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව අපි ඔබ වහන්සේට දෙනවා නාසරති යේසුස් වහන්සේගේ ජීවමාන උතුම් නාමෙන් ආමෙන් ප්‍රශංසාව වේවා ස්වාමීන් වහන්සේට හැලෙලූයා උන්වහන්සේ යහපත් උන්වහන්සේ හාස්කම් කරනා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ සියලු නපුරේ නපුව ගලවන දෙවියන් වහන්සේ අපේ යෑම මීම ආරක්ෂා කරන දෙවියන් වහන්සේ හැලෙලූයා ඔබට උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ අපි උන්වහන්සේට ගෞරව කරන්න අපි උන්වහන්සේගේ නාමයේ ඔසවමු මේ උදෑසන අපි සිහිපත් කරමු උන්වහන්සේගේ සෑම යහපත් ක්‍රියාවක්ම හැලෙලූයා උන්වහන්සේ උතුම් උන්වහන්සේ උසස් දෙවියන් වහන්සේ අපි ගායනා කරමු අපි කියමු ස්වාමීනි ඔබ වහන්සේ උසස් ඔබ වහන්සේ උතුම් ඔබ වහන්සේ යහපත් දෙවියන් වහන්සේ හැලෙලූයා ස්වාමීනි ප්‍රශංසා වේවා මහිමේ වේවා ස්වාමීනි Ope usasya samide ma vende vetenni ope apiyasai ope usasya samide ma vende vetenni ope apiyasai ope shutai samide Tosewa ope apiyase ope shuntai samide made tosewa ope apiyase ope shuntai samide ma vende vetenne ope apiyasai Utumya samide ma dane nama ope apiyase ope utumya samide ma
දෙවියන් වහන්සේව අපි මීට වැඩිය ප්‍රීතියෙන් ඔසවන්න ඕනේ. අපි මීට වැඩිය ප්‍රීතියෙන් උන්වහන්සේට ගායනා කරන්න ඕනේ. අපි නැවතත් කියමු ස්වාමීනි, ඔබ වහන්සේ උසස්. ස්වාමීනි, ඔබ වහන්සේ උතුම් දෙවියන් වහන්සේ. විශ්වයම මැව්වා වූ දෙවියන් වහන්සේ ස්වාමීනි, ඔබ වහන්සේ අපේ පියාණන් වහන්සේ දෙවිඳුනි. ඔබ වහන්සේට අපි නැවත ගායනා කරනවා ස්වාමීනි. අපි කියන ඔබ වහන්සේ උතුම්. ඔබ වහන්සේ උසස් දෙවියන් වහන්සේ. ස්වාමීනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ප්‍රශංසා වේවා ස්වාමීනි. අපි අත්වල සඳෙමින් ප්‍රීතියෙන් ගායනා කරමු උන්වහන්සේට. හාලෙලූයා, ප්‍රශංසා වේවා ස්වාමීනි. ඔබ උසස් ස්වාමීනේ, මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි. ඔබ උසස් ස්වාමීනේ, මා වැඳ වැටෙන්නේ ස්වාමිනේ. මේ උදෑසන අපි දන නමන්නේ ඔබ වහන්සේගේ අභිමුඛයේ ස්වාමිනේ. අපි දැත් ඔසවන්නේ ඔබ වහන්සේටයි ස්වාමිනේ. අපි ඔබට ගෞරව කරනවා, අපි ඔබට ප්‍රශංසා දෙනවා ස්වාමිනේ. ඔබ යහපත් දෙවියන් වහන්සේයි, ඔබ බලවත් දෙවියන් වහන්සේයි, ඔබ ශුද්ධ දෙවියන් වහන්සේයි ස්වාමිනේ. ඔබ වහන්සේ බලවන්තයි, ජීවමානයි ස්වාමිනේ. මගේ පියාණෙනි, ඔබට ගෞරව කරනවා ස්වාමිනේ. දෙවිඳුනුයේ දහසක් අතරින් ඔබ වහන්සේ මාව තෝරගත නිසා අපි ස්තුති කරනවා ස්වාමිනේ. ඔබට ගෞරව දෙනවා ස්වාමිනේ. ඒ පාපේ ශාපේ අන්ධකාරේ යමි නිති ස්වාමිනේ. ඔබ වහන්සේ ඔබගේ කැළවීම අපට දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. අපි ඔබ වහන්සේව තෝරගත්තා නෙවෙයි ස්වාමිනේ, ඒ පෙර නියම කර තිබුණ නිසා ඔබ වහන්සේ අපිව තෝරගත්තේ පියාණනි. හැලෙලූයා, ඔබට මහිමේ වේවා. ස්වාමිනී, ¡Suscríbete al canal!
ඒ අපේ බලයෙන් නෙවෙයි ස්වාමීනි අපේ හැකියාවෙන් නෙවෙයි ස්වාමීනි අපි ජීවත් වෙන ඔබ වහන්සේගේ බලයෙන් ඔබ වහන්සේගේ ශක්තියෙන් ඔබ වහන්සේ අපේ සරණ හා ශක්තිය නිසා ස්වාමීනි හලෙලූයා ඔබට ගෞරව දෙනවා ස්වාමීනි ප්‍රශංසා කරන්ට උන් වහන්සේට ඔබට කළා වූ හැම යහපත් දෙයක් ගැනම සිහි කරමින් මෙනෙහි කරමින් උන් වහන්සේට ප්‍රශංසා කරන්ට ස්තුති කරන්ට උන් වහන්සේට හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබ වහන්සේ කරුණාවන්ත දෙවියන් වහන්සේයි ඔබ වහන්සේ අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේයි ස්වාමීනි ඒ ස්වාමීනි කිසිදු අපේ සුදුසුකමක් නැතුව ඉති ඔබ වහන්සේගේ දරුකමට අපිව තෝරගත්තු දෙවියන් වහන්සේයි ඒ ඔබ වහන්සේගේ අධික කරුණාව අප කෙරෙහි නිසායි ස්වාමීනි ඒ ඔබ වහන්සේගේ අධික ප්‍රේමය අප කෙරෙහි නිසායි ඔබ වහන්සේ බලවන්තයි ස්වාමීනි ඔබ යහපත් දෙවියන් වහන්සේයි ස්වාමීනි ඔබට මහිමේ වේවා ඔබට ගෞරව වේවා ස්වාමිනේ අපි ඔබට ස්තුති කරනවා මේ උදෑසන බියානනේ හලෙලූයා
නමස්කාර වේවා කරුණාවන්ත දෙවියන් වහන්ස අපි ගායනා කරන ඔබ වහන්සේට පියාණනි නමස්කාර වේවා කරුණා දයාව මුතුමයි
මගේ පාද පැකිලෙන්ට දෙන්න තිබියන් වහන්සේ ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී මට මගක් නැති තැන මගක් විවර කරන්න ආව දෙවියන් වහන්සේ හලෙලූයා ස්වාමිනී යන්ට බැරි මාවතේ මාව රැගෙන යන්න ආව දෙවියන් වහන්සේ පියාණනි ඔබට ගෞරව වේවා ඔබට ස්තුති වේවා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා මගේ දෙවියාණනි ඔබට මහිමේ වේවා ඔබ බලවන්ත දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ සුවයේ දෙවියන් වහන්සේ ඔබ හාස්කම් කරන්න ආව දෙවියන් වහන්සේ මරණය පරාජය කරවු දෙවියන් වහන්සේ ඔබ සිටියා වූ සිටින්නා වූ මතුවෙන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී සදා කාලයට රාජකම් කරන්න ආව දෙවියන් වහන්සේ පියාණනි ඔබට ගෞරව කරනවා මගේ දෙවිඳුනි ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනී අපි ඔබ වහන්සේගේ නාමයේ ඔසවනවා නම් යේසුනි ඔබට ප්‍රශංසා වේවා යේසුනි ඔබ ජීවමානයි ස්වාමිනී ඔබ බලවන්තයි ස්වාමිනී ඔබ වහන්සේ මහිමාවිතයි මගේ දෙවිඳුනි ඔබ තේජාන්විතයි මගේ පියාණනි ඔබට නමස්කාර කරනවා ස්වාමිනී ඔබ ශුද්ධයි මගේ ස්වාමිනී ශුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපමාදියේ වඩින්ට ඔබ වහන්සේ අපමාදියේ වඩින්ට ස්වාමිනී ඔබ වහන්සේ අපේ ජීවිතවල අපේ හදවත්වල ක්‍රියා කරන්නට පියාණනි ඔබ වහන්සේ ප්‍රශංසා මාධ්‍යේ බලවත් දෙ කරන්න වූ දෙවියන් වහන්සේ ස්වාමිනේ අපි ප්‍රශංසා කරන මොහොතේ ස්වාමිනේ ඔබ වහන්සේ අපේ මාධ්‍යේ ක්‍රියා කරන්නට ස්වාමිනේ අපේ හදවත්වලට ඔබ වහන්සේ කතා කරන්නට අපේ හදවත් විනාශ කරන්නට අපේ දුර්වලතා ස්පර්ශ කරන්නට ස්වාමිනේ මේ දුර්වල කම් වලින් අපව නිදහස් කරන්න පියාණනි ඔබ වහන්සේ අපමාදයට වඩින්ට වඩින්ට ශුද්ධාත්මයාණනි ක්‍රියා කළ වැනල ස්වාමිනී Shudhatmeni vadinna Shudhatmeni vadinna Shudhatmeni priyakaranna Sabavinma obha naama vinna Shudhatmeni vadinna Shudhatmeni vadinna Shudhatmeni priyakaranna Sabavinma obha naama vinna Yeah.
ಯೇಸುನಿ ಒಬ್ಬಟ ಸ್ತುತಿ ಕರಣವ ಒಬ್ಬ ಮಹಸ್ಗೆ ನಾಬೆ ಬಲವಂತ ಯೇಸುನಿ ಒಬ್ಬ ಮಹಸ್ಗೆ ನಾಬೆ ಜೀವಮಾನಾಯ ಸ್ವಾಮಿನಿ ಒಬ್ಬ ಜೀವಮಾನ ದೇವಿಯನ್ ಮಹಸೆ ಅಪ ಮಧ್ಯೆ ಅಪ ಸಮಗ ಇನ್ನಾವು ದೇವಿಯನ್ ಮಹಸೆ ಸ್ವಾಮಿನಿ ಒಬ್ಬಟ ಪ್ರಶಂಸಾವೇವ ಗೌರವವೇವ ಸ್ವಾಮಿನಿ ನಮಸ್ಕಾರ ಕರ್ಣ ಸ್ವಾಮಿನಿ ಸ್ತುತಿವೇವ ಒಬ್ಬಟ ಪ್ರಶಂಸಾವೇವ ದೇವಿದುನಿ ಹಲೆಲೂಯ ಪ್ರಶಂಸಾವೇವ ಒಬೆ ಬಾಮುಲೇ ಒಬೆ ನಾಮ
ස්වාමිනිය වහන්සේ හාස්කම් කරන දෙවියන් වහන්සේ ස්වාමිනිය වහන්සේ බලවත් දෙවියන් වහන්සේ ස්වාමිනිය අපිට සමාදානය සතුට ගෙන දෙන්නා වූ දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබ වහන්සේව නමස්කාර කරනවා ස්වාමිනිය සත්‍යතාවෙන තාත්වෙන මපිසද ස්වාමිනිය වහන්සේ අපගේ දෙවියන් වහන්සේ නිසා ස්වාමිනිය වහන්සේ ආබ්‍රහම් ඊසාක් යාකොබ් කේද මුළු විශ්වයේද දෙවියන් වහන්සේ නිසා ස්වාමිනිය යෝපියරණි මෙන්න මේ උදෑසන ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමිනිය අපගේ නමස්කාරය අපි ඔස්සවන අතර ස්වාමිනිය ඔබ වහන්සේ මම මැදිය ක්‍රියා කරන්න කියලා අපි දනවා ස්වාමිනිය යෝපියරණි ඔබ වහන්සේගේ සලස්ම කැමැත්ත මේ ස්ථානයේ ඉෂ්ට කරන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනිය ගෞරවය ස්තුතිය ප්‍රශංසාව අපි ඔබ වහන්සේට දෙනවා ස්වාමිනිය සදා කාලයටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ මහිමාන්විත වූ ඒ නාමය නිසා හල්ලෙලූයා හල්ලෙලූයා ආදරෙන් පිළිගන්න අපි වාඩි වෙන දෙවනස ගලමුකේ හොඳයි යා ටික දවසකට පස්සේ ඔයගලන් ඉදිරියේ ඉන්න ලැබීම සන්තෝෂයක් ගොඩක් ආසයි හැමදාම වගේ එන්න හැම ඉරිදම් වගේ නමුත් ප්‍රායෝගිකව එන්න අමාරුයි ගිය සතියේ තමයි මම එන්න හිටියේ මං හිතන්නේ මම ඒක පොඩ්ඩක් පසට දැම්මා කොමාරි ඔගලන් ඉස්සරහා ඔගලන් ඉදිරියට එන ලැබීම සන්තෝෂයක් ආමෙන් දෙවියන් වහන්සේ අපි ගායනා කළා වගේ සතුට සමාදානය ගෙන දෙන්නේ ඔබ වහන්සේ විතරයි නේද අපි දන්නවා ඒක සතුට සමාදානය ගෙන දෙන්නේ යේසුස් වහන්සේ විතරයි මට මං හරි ආසා වුණා ඒක දිගින් දිගටම කියවුවා ඒක තමයි වෙන්න ඕනේ අපි අපේ ජීවිතේ සතුට සැබෑ සමාදානය ගෙන දෙන්නේ දෙවියන් වහන්සේ විතරමයි යේසුස් වහන්සේ විතරමයි ඉතින් මම අද කතා කරන්න යන්නේ දෙවියන්ස මට කිව්වෙත් ඒ ගැනම කතා කරන්න ඒ කියන්නේ යේසුස් වහන්සේ ඇයි මේ පොළවට ආවේ මොකද්ද අපි මේ ඉරිදට රැස් වෙලා කරන්නේ යේසුස් වහන්සේගේ අරමුණ මොකක්ද දෙවියන් වහන්සේගේ අරමුණ මොකක්ද අපි මෙතනට රැස් වෙලා මොකක් හරි සන්තෝෂ වෙලා ප්‍රීති වෙලා යන එක නෙමෙයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට මම දන්නවා ඕගොල්ලෝ ගොඩක් අවශ්‍යතාවයන් ගොඩක් ප්‍රශ්න ගැටලුත් එක්ක ඇවිල්ලා ඉන්නවා. එතකොට මෙතන ප්‍රශ්න ගැටලු විසඳන ස්ථානයක්ද නැත්නම් යේසුස් වහන්සේ ආවේ ප්‍රශ්න ගැටලු විසඳන්නද ඒකට විතරක්ද අද මම බලන්න යන්නේ නැත්නම් ඕගලන් ඉදිරියේ දෙවියන් වහන්සේගේ වචනෙන් කතා කරන්න යන්නේත් ඒකම තමයි යේසුස් වහන්සේම කියපු කතාවක් නැත්නම් උන්වහන්සේම මේ පොළවේ සේවය ආරම්භ කරන කාලේ මුලින්ම කියපු කතාව මේක තමයි යේසුස් වහන්සේ මුලින්ම දේශනා කරපු දෙය. යේසුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා මිනිසෙක් විදිහට එයා කරපු පළවෙනි දේශනාව නැත්නම් ප්‍රකාශය තමයි මම අද ඔයගලන් ඉදිරියේ කතා කරන්න. ඒක තියෙන්නේ ලූක් පොතේ 4 පරිච්ඡේදයේ 18 පදය සහ 19 18 19 ලූක් 4 18 19 ලූක් 4 පරිච්ඡේදයේ 18 19 ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය මක් නිසාද දිලිදුන්ට සුභාරංචිය දේශනා කරන්නට උන්වහන්සේ මා ආලේප කළසේක වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්නටද මඩනා ලද්දා උන් නිදහස් කරන්නටද ස්වාමින් වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශ කරන්නටද උන්වහන්සේ මා එවුසේකයි ලියා තිබෙන ස්ථානය සොයාගෙන පොත අකුලා සේවකයාට දී වැඩහුන් සේක. හොඳයි. යේසුස් වහන්සේ කිව්වේ මොකද ඉස්සල්ලාම? යේසුස් වහන්සේ කිව්වා මම ආවේ නැත්නම් ස්වාමින් වහන්සේගේ ආත්මය
මා සමග නැත්තම් මාතුලයි කියලා උන්වහන්සේ කියනවා. දැන් යේසුස් වහන්සේ කියන කෙනා මිනිස්සෙක් විදිහට තමයි ඉපදුනේ. අපි දන්නවා අපි දැන් තව ටික දවසකින් සමරන්න යනවා නත්තල කියලා උත්සවයක්. හැබැයි යේසුස් වහන්සේ ඉපදුනේ දෙසැම්බර් 25 නෙමෙයි. ඒ ගැන මම කතා කරලා තියෙනවා. නමුත් අපි ලෝකයේම සම්ප්‍රදායක් විදිහට දෙසැම්බර් මාසේ අන්තිම යේසුස් වහන්සේගේ උපත සමරනවා. හැබැයි අද කාලේ පාරවල් වල ෂොප්ස් වල නැත්තම් ඔය සාප්පු වල සරසලා තියෙනවා ගොඩාක් නත්තල වෙනුවෙන් කියලා. නත්තල වෙනුවෙන් කියලා සරසුවාට යේසුස් වහන්සේ ගැන කොහෙවත් ලියලවත් නැහැ. යේසුස් වහන්සේ වෙනුවට ඒක හොරකම් කරලා තියෙනවා සැන්ටා කියලා කෙනෙක්. නේද? හා? සාප්පු වල නේද? එතන ගහලා තියෙනවා මෙරි එක්ස්මස් කියලා. හරි. එතකොට ඒ වගේ තමයි කියන්නේ. යේසුස් වහන්සේ නැහැ. ඒක නිසා සාප්පු වල සැරසිලි වලට රැවටෙන්න එපා. ඒක නෙමෙයි නත්තල කියලා කියන්නේ. නත්තල යේසුස් වහන්සේගේ උපත සමරන්න තමයි ඒගොල්ලෝ අවුරුදු 1000 ගණකට කලින් ආරම්භ කරේ. හැබැයි අද සමරන්නේ යේසුස් වහන්සේගේ උපත නෙමෙයි වෙන කෙනෙක්ව සමරන්නේ. පාටි දාලා ඒව කරලා බිස්නස් කරන අයට හොඳ බිස්නස් කරන අවස්ථාවක් ඇවිල්ලා තිනවා. ඒක නිසා සාප්පුවේ තිනෙන බඩු විකුණ ගන්න සේල් කියලා ගහලා ලස්සනට ඩෙකරේට් කරලා ඒගොල්ලන්ට බඩු විකුණනවා නම් මොනවා වුණත් කමක් නැහැ. හැබැයි අපිට එහෙම නෙමෙයි. යේසුස් වහන්සේගේ උපත අපිට වැදගත් වෙන්නේ. යේසුස් වහන්සේ මේ පොළවේ ඉපදුනේ හරක් මඩුවක. අපි ඒක ලස්සනට කියනවා ගව ලෙන කියලා. අනේ නැහැ. ඒක හරක් මඩුවක්. ගඳ ගහන ගොම තියෙන හරකුන් සතුන් ඉන්න සත්තු අතරේ තමයි යේසුස් වහන්සේ කියන කෙනා ඉපදුනේ. දැන් එහෙම තැනක ඉපදෙන්න යේසුස් වහන්සේ අසරණ කිසි කෙනෙක්ගේ සරණක් නැති එක්කෙනෙක් නෙමෙයි. යේසුස් වහන්සේ කියන කෙනා මේ පොළවේ මිනිසෙක් විදිහට ඉපදෙන්න කලින් එයා හිටියේ ස්වර්ගේ. නැත්තම් මුළු විශ්වයම මවා පාලනය කරන දෙවියන් වහන්සේව එයා හිටියා. දෙවියන් වහන්සේ ළඟ හිටියා, දෙවියන් වහන්සේව සිටියා කියලා යොහාන් පොතේ අපිට කියනවා. එතකොට යේසුස් වහන්සේ එතන ඉඳලා මේ වගේ පහත්ම ස්ථානයක ඉපදුනේ යම් කිසි කාරණයකට. මොකද්ද ඒ කාරණේ? එයාම කියනවා මා කෙරෙහි ස්වාමීන් වහන්සේගේ ආත්මය තියෙනවා කියලා. ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය නැත්නම් මා තුලෙහිය. එතකොට යේසුස් වහන්සේ ඉපදුනා මිනිසෙක් විදිහට, හැබැයි එයා දෙවියන් වහන්සේව සිටියා. දැන් එයා මිනිසෙක්ව ඉන්නවා. ඒ නිසා එයාට අවශ්‍යයි ස්වාමීන් වහන්සේගේ ආත්මය එයා තුල ක්‍රියා කරන එක. නැත්නම් වෙන විදිහකින් කියනවා නම් දෙවියන් වහන්සේගේ ආත්මය නැතුව එයාට ක්‍රියා කරන්න බෑ. හරිද? මම ආපහු කියන්නම්. යේසුස් වහන්සේට ක්‍රියා කරන්න නැත්නම් හාස්කම් කරන්න නැත්නම් උන්වහන්සේ කරපු දේ කරන්න බෑ ස්වාමීන් වහන්සේගේ ආත්මය එයා තුල නැත්තම්. ඒකට හේතුව යේසුස් වහන්සේ ඉපදුනේ මිනිසෙක් විදිහට. ඒක නිසා තමයි කුඩා කාලයේදී යේසුස් වහන්සේ කිසිම හාස්කමක් කළේ නැහැ. හරි. කිසිම හාස්කමක් කළේ නැහැ. කුරාණේ නම් තියෙනවා යේසුස් වහන්සේ අවුරුදු දෙකේදී මැටි වලින් කුරුල්ලෙක් හදලා කුරුල්ලට ෆූ ගලපින්මම කුරුල්ල පියාඹලා ගියාලු. මැජික් පෙන්නුවේ නෑ යේසුස් වහන්සේ. බයිබලයේ අපිට කියනවා යේසුස් වහන්සේ කුඩා කාල සිට දෙමාපියන්ට කීකරුව, ඒ කියන්නේ පොළවේ අම්මට තාත්තට කීකරුව වර්ධනය වුණා කියලා. නිසි වයස ආවහම තමයි එයා ගෙදරින් එළියට ගියේ. ඒ ගිහිල්ලා මොකද කරේ? බැප්ටයිස් වුණා. ඊට පස්සේ ගිහිල්ලා කාන්තාරයට ගිහිල්ලා නිරාහාරව දවස් 40ක් හිටියා. යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. ඊට පස්සේ තමයි ඇවිල්ලා සිනගෝගේට මෙන්න මේ කතාව කියන්නේ. මොකද්ද? ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය, මා තුලයි.
එහෙම කියලා කියනවා මක් නිසාද උන් වහන්සේ මා ආලේප කරසේක. දැන් ස්වාමීන් වහන්සේගේ ආත්මය මෙතන ඉන්න කී දෙනෙක් කෙරෙහි තියනවාද? මෙතන ඉන්න කී දෙනෙක් තුල ස්වාමීන් වහන්සේගේ ආත්මය තියනවාද? සමහර අයට ෂුවර් නැහැ. බාගට තුසර වෙනවට තියනවද දන්නේ නැහැ වගේ. අත උස්සන්න බැප්ටයිස් වෙච්ච ඔක්කොමලා තුල යේසුස් වහන්සේ තමන්ගේ ජීවිතයට පුද්ගලික ගැලවුම් කාර්යය කියලා ආරාධනා කළා නම් ඔබ තුල මේ ආත්මයන්න් වහන්සේ ක්‍රියා කරනවා හරියට යේසුස් වහන්සේ තුල හිටියා වගේ. යේසුස් වහන්සේත් කියනවා ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය මා තුලය. මක් නිසාද උන් වහන්සේ මාව ආලේප කරලා තියෙනවා? මෙතන ඉන්න කී දෙනෙක් ආලේප කරලා තියෙනවද? ඒකට නෂු තියන්තම් හොඳයි. ස්වාමින් වහන්සේ මාව ආලේප කරලා තියෙනවා කියලා කියන. දැන් ආලේප කරලා තියෙනවා කිව්වහම වරදවල තේරුම් ගන්න එපා. මං හිතුවා අත් භාගයකට තරි ඉස්සෙන කන්නේ නැහැ කියලා. මොකද ගොඩක් කට්ටිය මෙතනට ඉස්සරහට ගෙනහලා අත තියලා ආලේප කරලා නැහනේ. සමහර අය හිතනවා පාස්ටර් මාව ආලේප කරේ නැත්තම් වැඩක් නැහැ කියලා. අනේ පාස්ටර් කියන්නේ නිකම්ම මිනිස්සෙක් මිනිහෙක්. මට ඕගලන්ව ආලේප කරන්න බෑ. තේරුණා? ඕගලන්ව ආලේප කරන්න ඕනේ දෙවියන් වහන්සේ. හරියට යේසුස් වහන්සේව ආලේප කරා වගේ. මොකද යේසුස් වහන්සේ තමයි අපිට ඉන්න මොඩල් එක, නැත්තම් ආදර්ශය, උදාහරණය, එක්සැම්පල් එක. ඒකට තමයි උන්වහන්සේ මිනිහෙක් විදියට ආවේ. ඇවිල්ලා අපිට කිව්වේ මෙන්න මෙහෙම තමයි උඹලා ජීවත් වෙන්න ඕනේ කියලා. යේසුස් වහන්සේ තමයි අපිට තියෙන ආදර්ශය. මිනිස්සුත් එක්ක සමායන සබාව ඇතුලේ මම දකින ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? ගොඩක් වෙලාවට අපි අපිව සංසන්දනය කරනවා වෙන කෙනෙක් එක්ක, මිනිස්සෙක් එක්ක. සමහර වෙලාවට උසස් කෙනෙක් එක්ක සංසන්දනය කරනවා, සමහර වෙලාවට පහත් කෙනෙක් එක්ක සංසන්දනය කරනවා. උසස් කෙනෙක් එක්ක සංසන්දනය කළා අපි හිතනවා අයියෝ මං එයා වගේ නෙමෙයිනේ එහෙම කියලා. ඊට පස්සේ කියනවා පහත් කෙනෙක් එක්ක සංසන්දනය කළා මන්නම් අර එයා වගේ නේ, මං එහාට වැඩිය සුද්ධයි. ඒක නිසා මම ටිකක් වැඩෙක් යට වඩා. අපිව අපිට සංසන්දනය කරන්න පුළුවන් එක්කෙනෙක් එක්ක විතරයි. ඒ තමයි අපේ ආදර්ශය වන යේසුස් වහන්සේ. අන්න එයාත් එක්ක සංසන්දනය කරලා බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. හරි. එතකොට යේසුස් වහන්සේ තමයි අපිට තියෙන ආදර්ශය, මොඩල් එක. හරි. එතකොට යේසුස් වහන්සේගේ මුල්ම ප්‍රකාශයේදී උන්වහන්සේ කියනවා මොකද්ද? උන්වහන්සේ මාව ආලේප කරසේ. ඒ වගේ උන්වහන්සේ අපි හැමෝම ආලේප කරනවා යම් කිසි ක්‍රියාවක් කරන පිණිස. යම් කිසි ක්‍රියාවක් කරන පිණිස. මොකද ආලේපය කියලා කියන්නේ සන්නද්ධ කිරීමක් වගේ හරියට. හරි. ඉස්සලා ආත්මයන්න් වහන්සේ එනවා, ඊට පස්සේ ආලේපේ නිදහස් කරනවා. ඒ ආලේපය කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරන්න දෙන බලය, ශක්තිය. අපි ගායනා කරන්නේද? බලය නිදහස ගෙන දෙන්නේ කාගෙන්ද? ඔබගෙන් විතරයි. ඒතර එයා විතරයි පාස්ටර්ගෙන් නෙමෙයි. බලය ආලේපය ඉන්නේ එයාගෙන් විතරයි. හරිද? මක් නිසාද උන් වහන්සේ මාව ආලේප කළසේක? මොකටද? මෙන්න තියෙනවා යේසුස් වහන්සේ කළ යුතු දේවල්, නැත්නම් උන් වහන්සේ ආලේප කර යුතු දේවල්. ඉස්සලම කියනවා මොකද්ද? දිලිඳුන්ට සුභාරංචිය ප්‍රකාශ කරන පිණිස. දැන් ඕක කියපු ගමන් දිලිඳුන්ට සුභාරංචියක් වෙන්නේ මොකද? සාමාන්‍යයෙන් අපි දන්න දිලිඳු අයට සුභාරංචියක් වෙන්නේ මොකද්ද? දැන් සල්ලි ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට සුභාරංචියක් වෙන්නේ මොකද්ද? මොන වගේ ප්‍රකාශයක්ද? ලොතරැයියක් ඇදුනා කිව්ව නේද? නැත්තම් බැංකුවේ ලොකු ගාණක් වැටුණා කියලා කිව්වොත් මොකද්ද? ඒක සුභාරංචියක් නේද? නේද? දිලිඳු අයට? Thank you brother. සමහර කතා කරන්නේ හරි බයෙන් කතා ඉන්නේ.
දුප්පත් කෙනෙකුට සුභාරංචිය වෙන්නේ සල්ලි ගොඩක් ලැබුණා කිව්වහම. එතකොට මේක මේක කියනවා දිලිඳුන්ට සුභාරංචිය ප්‍රකාශ කරන්න. යේසුස් වහන්සේලා තියෙන සල්ලි ටිකක් දෙන්න අපිට. ඒකටද? යේසුස් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ අපිට කොන්දට සල්ලි ටිකක් දෙන්න නේද? නේද? මේ කතා කරන්නේ මුදල් ගැන නෙමෙයි. ගොඩක් අද සමාජය තීරණය වෙන්නේ නැත්තම් සමාජයේ ක්‍රියා කරන්නේ සල්ලි මත. කනගාටුවට කාරණේ ඒකයි. වර්තමාන සමාජය සෑම දෙයකටම ඉස්සරහට දාගන්නේ මොනවද? සල්ලි. මුදල්. යේසුස් වහන්සේ ඉන්න කාලේ එහෙම නෙමෙයි. යේසුස් වහන්සේ මේ පොළවේ සේවය කළ කාලේ මුදල් නෙමෙයි මූලික දේ. ඊට ඉස්සරත් එහෙමයි. මීට අවුරුදු 100කට ඉස්සල්ලත් එහෙමයි. නේද? ගම් පළාත්වල මිනිස්සුන්ට සමහර මිනිස්සුන්ට සල්ලි අවශ්‍යමත් නැහැ. ඇයි දන්නවද? ගහෙන් කොස් ගෙඩි එනවා, පොල් ගෙඩි එනවා, කුඹුරෙන් වීටි එනවා. තමන් සමාදානෙන් ජීවත් සල්ලි ටිකක් ඕනේ මොන හරි දෙයක් අරගන්න යුතු විතරයි. අර ඉස්සර තිබුණා මොනවාද? වීටිකක් දීලා වෙන මොන හරි අරගන්නවා. මුදල් නැහැ. නේද? එහෙම කාලයක් තිබුණා. එහෙම කාලයක් තිබුණා. සමහර අය බලන් ඉන්නවා මම නිකන්. මේ කොහෙද කියලා වගේ. නෑ එහෙම කාලයක් තිබුණා. ලංකාවෙත් තිබුණා. මේ මෑතක ඉඳලා තමයි මේ සල්ලි මූලිකත්වයට අරගෙන මුදල් ඉස්සරහට දාගෙන හැම දෙයකටම මුදල් දුප්පත් කියපු ගමන් ටක් ගලම දකිනේ සල්ලි. නෑ. දුප්පත්කම කියන්නේ සල්ලි හිඟකම නෙමෙයි. දුප්පත් කියන වචනේ අර්ථය මොකක්ද දන්නවද? මොකක් හරි දෙයක හිඟකම. මුදල්ම වෙන්න ඕනේ නෑ ඒක. යේසුස් වහන්සේ කියන මම ආවේ දුප්පතුන්ට බහුවචනෙන්. දුප්පතුන්ට සුභාරංචි. මොකද මේ ලෝකේ ඉපදෙන සෑම කෙනෙක්ම ඉපදෙන්නේ හිස්කමක් ඇතුව. හිස්කමක් ඇතුව. ඒ හිස්කම දැනෙන්න ගන්නේ අපිට අවබෝධය එන කාලේ. කුඩා කාලේක තේරෙන්නේ ඇසෙල්ලම් කරනවා, දුවනවා, පණිනවා, එහෙට යනවා, මෙහෙට යනවා. ඒ ගානක් නැහැ. ටිකක් තැන්පත් වේගෙන එනකොට, මුහුකුරා වයස එනකොට ඔන්න දැනෙනවා ඇතුලේ හිස්කමක්. ඒක හිඟකමක්. ඉතින්ගේ හිස්කම පුරව ගන්න එක එක්කෙනා සමහර දේවල් සමහර අය සමහර දෙයක් කරනවා, තව එක්කෙනා තව දෙයක් කරනවා, එක එක දේවල් කරනවා. යේසුස් වහන්සේ කියනවා මම ආවේ දුප්පතුන්ට සුභාරංචිය ප්‍රකාශ කරන්න. වෙන විදිහකින් කියනවා යේසුස් වහන්සේ කියනවා මම ආවේ ඒ හිඟව තියෙන දේ පුරවන්න. ඒ අඩුව තියෙන දේ පුරවන්න. ඔබගේ ජීවිතයේ හිස්තන පුරවන්නයි මම ආවේ. දුප්පතුන්ට සුභාරංචිය වෙන්නේ මොකක්ද නෝද? යේසුස් වහන්සේ ධර්මයක් දේශනා කළේ නැහැ. යේසුස් වහන්සේ කිව්වේ නැහැ මේක තමයි කරුණු පහ, මේක තමයි කරුණු 10, මේක තමයි කරුණු 7. ඒ වගේ ඒ අනුව හිටියොත් ඔබට මේක ලැබෙයි නැත්තම් එහෙම එකක් කිව්වේ නැහැ. යේසුස් වහන්සේ කිව්වේ එක දෙයයි. මාර්ගයද, සත්‍යයද, ජීවනයද මම වෙමි කියලා උන්වහන්සේ කිව්වා. මා තුලින් හැර පියාණන් වහන්සේ වෙතට වෙන මාර්ගයක් නැහැ. ඒ කියන්නේ යේසුස් වහන්සේ කියන පුද්ගලයා සමග ඇති කරගන්න සම්බන්ධතාවය තමයි අපේ හිස්තැන පුරවන්නේ. ඒක තමයි සුභාරංචිය. යේසුස් වහන්සේ කිව්වා මෙන්න මේ සුභාරංචිය හිඟ අයට, ඒක අඩු අයට, ආදරේ අඩු අයට, සමාදානය අඩු අයට, සතුට අඩු අයට, දුප්පත් අයට, සතුටෙන් දුප්පත් අයට, ආදරයෙන් දුප්පත් අයට, සමාදානෙන් දුප්පත් අයට සුභාරංචිය දෙන්න මං ආවේ. මොකද සුභාරංචිය? මන් තුල ඒ ඔක්කොම තියෙනවා කියලා උන්වහන්සේ කිව්වා. එතකොට යේසුස් වහන්සේ වාලේප කරේ මොකටද? ඒ දුප්පතුන්ට සුභාරංචිය කියන්න. සල්ලි දුප්පත් අය නෙමෙයි, අනික් දේවල් වලින් දුප්පත් අයට. ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ මාව එව්වේ මොකටද දන්නවද?
බිඳුනු සිත් සුව කරන්න. බිඳුනු සිත් සුව කරන්න. ඔබ දන්නවද ඔබට තුවාලයක් වුණොත් ශරීරයේ බෙහෙත් ටිකක් දාන්න පුළුවන්. මම දන්නේ අද තියෙන බෙහෙත් මොනවාද කියලා මම සෑහෙන කාලයකට බෙහෙතක් දාලා නැහැ. ඒ නිසා මම දන්නේ ඩෙටෝල් වලින් නම් පිහදානවා නේද? ඊට පස්සේ ඉස්සර තිබුණා සෙකටින් පවුඩර් කියලා. දැන් අර ක්‍රීම් ඇති මොන මොනා හරි ඇති. ඕවා දාලා ප්ලාස්ටර් එකක් දැම්මම ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ඒ තුවාලේ සනීප වෙනවා නේද? ඒකට ප්ලාස්ටර් එක ගාලා ලයින් කරාම අර හැම තිබිච්ච විදියටම වැහෙනවා නේද? ඒක ශරීරයෙන් පිටත. අපේ හිත තුවාලුනහම මොකද වෙන්නේ? බෙහෙතක් තියනවද ඒකට? හිත තුවාලුනොත් ෆාමසිට ගිහිල්ලා මේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක අරගන්න හිත තුවාලේ ඔබගේ හිතේ තුවාලේ සනීප අර එක්කෙනෙක් නම් සිස්ස නාමලී නම් මොනවද ඩයිසි ෆෑම් 170ක් ගත්තා සුව කරගන්න කියලා. ඒ මොකද හිත තුවාල වුණාම බෙහෙත් නැහැ. ඒකට බෙහෙත් නැහැ. යේසුස් වහන්සේ කියනවා මම දෙවියන් වහන්සේ මාව එව්වේ සිත තුවාල වෙච්ච අයගේ සිත් සුව කරන්න. කොහොමද ඒක කරන්නේ? අපි ඉස්සරහට බලමු. ඒ වගේම උන්වහන්සේ කියනවා මාව එව්වේ හිරකාරයන්ව නිදහස් කරන්න. වහලුන්ව නිදහස් කරන්න. වහලුන් කිව්වේ මොන වහලුන්ද? ස්වභාවිකව වහල් වෙලා ඉන්නවා මිනිස්සු එක එක දේවල් වලට. හරි. වර්තමානයේ. හැබැයි ඉස්සර තිබුණා ක්‍රමයක් සල්ලි දීලා ගන්නවා මිනිස්සෙක්ව වැඩ කරන්න. ඒතර ඒ කෙනා මෙයාගේ වහලෙක් වෙනවා. ඒගොල්ලෝ හරියට හිරකාරයෝ වගේ. නිදහසක් නැහැ. යේසුස් වහන්සේ කියනවා මාව එව්වේ හිරකාරයන්ව නැත්තම් වහලුන්ව නිදහස් කරන පිණිස කියලා. මේ කතා කරන්නේ ස්වභාවික වහල්කමක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ සෑම මනුෂ්‍යයෙක්ම මේ ලෝකේ ඉපදින සෑම කෙනෙක්ම එක දෙයකට වහලෙක් වෙලා තමයි ඉපදින්නේ. ඒ මොකද? පාපය. පාපය කියන මේ බන්ධනයට වහලෙක් වෙලා තමයි හැම කෙනෙක්ම ඉපදෙන්නේ. ඉපදිලා ටික කාලයක් යනකම් අනිවාර්යයෙන්ම අපිත් ඒ පාපයට වහල් වෙලා හිටියා. වහල කියන්නේ මොකටද? බයිබලයේ අපිට කියනවා මොකක්ද දන්නවද? යම් කිසි කෙනෙක් යමකට කීකරු වෙනවද ඒ දෙයට එයා වහලෙක්. මේ ලෝකේ ඉන්න ඕනෑම කෙනෙක් යම් කිසි දෙයකට හෝ කෙනෙකුට හෝ කීකරු වෙනවා නම් ඒ කෙනා ඒ කීකරු වෙන දෙයට හෝ කෙනාට වහලෙක්. හරි. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයකට ඇබ්බැහි වෙලා ඒකට නිතරම කීකරු වෙලා ඉන්නවා නම් එයා මොකද්ද? ඒකේ වහලෙක්. යම් කිසි කෙනෙක් යම් කිසි රැකියාවකට නිතරම ඇබ්බැහි වෙලා ඉන්නවා නම්, ඇබ්බැහි වෙලා කියන්නේ ඒක නම් එයාගේ ජීවිතය කියලා හිතාගෙන එහෙම ඉන්නවා නම් ඒකේ නා රැකියාවට වහලෙක්. යම් කිසි කෙනෙක් ව්‍යාපාරයකට නිතරම උදේ ඉඳලා රෑ වෙනකම්ම නැගිට්ට වෙලාවේ ඉඳලා රෑ නිදාගන්නකම්ම පැය 24න් පැය 18ක් යම් කිසි දෙයකට යොමු වෙලා ඉන්නවා නම් ඒ දෙයට එයා වහලෙක්. රෝම පොතේ අපිට කියනවා යම් කිසි කෙනෙක් දෙයකට කීකරු වෙනවද ඒ කෙනා ඒ දෙයට වහලෙක් කියලා. යේසුස් වහන්සේ කියනවා මං ආවේ මේ ලෝකේ එහෙම වහල් භාවයෙන් ඉන්න අයව නිදහස් කරන්න. ඒක තමයි සැබෑ නිදහස කියලා කියන්නේ. ගොඩක් වෙලාවට අපි හිතනවා නිදහස කියලා කියන්නේ
වෙන කෙනෙක්ගේ ග්‍රහණයෙන් එළියට යන එක කියලා. මම ඉස්සර හිතුවා ඉස්කෝලේ යන කාලේ මගේ අම්මා හරි සැරයි. මම හදාගත්ත අම්මා. ඉතින් මම හිතුවා කවදා මම මෙයාගෙන් නිදහස් වෙලා යනවද කියලා. මං හිතුවා එයාගෙන් නිදහස් වෙලා අවුරුදු 18 19 පැනනට පස්සේ මම යනවා යන්න මං එතකොට එයා කියන දේ අහන්න ඕනේ නැහනේ කියලා එහෙම හිතාගෙන තමයි මං හිටියේ. මං හිතුවා ඒක තමයි නිදහස කියලා මං එතකොට හිතුවේ. ඒකෙන් මම නිදහස් වෙලා මම ගියේ අනිත් දේවල් වලට වහල් වෙන්න. ගොඩක් දේවල් වලට මම වහල් වෙලා හිටියා. හැබැයි මං හිතුවා මං නිදහස් කියලා. මං හිතුවා හරි ජොලි කියලා. මං හිතුවා මං ඕන දෙයක් මට කරන්න පුළුවන් මං නිදහස් කියලා. මම දන්නේ නැහැ මම ඒ හැම දෙයකටම වහලෙක් වෙලා. මාව පාලනය කරන්නේ මම නෙමෙයි ඒ දේවල්. මම සිගරට් වලට බැහැ වෙලා හිටියා. මට සිගරට් නැතුව බෑ. මට උදේට සිගරට් එකක් බොන්න ඕනේ. මං හිතුවා මං නිදහස් කියලා. ඉස්සර මම සිගරට් බොනවා 30ක් 40ක් දවසකට. මම වැඩ කරේ ඩියුටි ෆ්‍රී එකේ කාලේ. ඒ කාලේ සිගරට් හම්බෙන්නේ නිකන් අපිට. ඉතින් නිකන් හම්බෙන්නේ හැදලා හරිනවා. මම කොච්චර බිව්වද කියලා කිව්වා ටුබැකෝ කම්පැනි එක මාව අරන් ගියා සමීක්ෂණයක් කරන්න. දුම්කොළ සංස්ථාව. දුම්කොළ සමාගම. අරංගිල මගෙන් අහනවා ඔයා කැමති මොන ටේස්ට් එකටද ඔයා මොන වගේ රහකටද මට තව සිගරට් එකක් මේකට කැමතිද ඔයා එහෙම ඒගොල්ලෝ පරීක්ෂණයක් කරා මාව බලලා මං ඉතින් මං හිතගෙන මං නිදහස් කියලා ඇයි මට ඕන දේ කරන්න පුළුවන් එහෙම කියලා හැබැයි මට තේරුනේ මොකද දන්නවද මට ඒකෙන් එළියට එන්න ඕන වුණාම එළියට එන්න බෑ මං හිතන් හිටියේ මම නිදහස් මට ඕන දේ කරන්න පුළුවන් කියලා හැබැයි මට ඒකෙන් එළියට එන්න ඕන වුණාම මට බෑනේ. දැන් ඔන්න මම ෆයිට් කරනවා. මම ෆයිට් කරනවා. යේසුස් වහන්සේ පිළිගත්තා. යේසුස් වහන්සේට කිව්වා. අනේ මුකුත් නෑ හැමදාම සිගරට් එක ඕනේ. ඉතින් මම්ම ගිහිල්ලා කඩේ සිගරට් එක බිබී අයියෝ ස්වාමීනි කිගේ සිගරට් එක බොනවා. එතකොට තමයි තේරුනේ මම ඒකට වහලෙක්. මම නිදහස් නෑ. මං ඒ දෙයට වහලේ. යේසුස් වහන්සේ කිව්වා මාව එව්වේ නැත්නම් යේසුස් වහන්සේව එව්වේ වහලුන්ව නිදහස් කරන්න. මං එහෙම ඉඳද්දි එක දවසක් මම ඉස්සර මම කියන දැන් ආරම්භ කරපු නිසා ඉවරෙච්ච එකක් කියන්නේ නැත්නම් හරි ප්‍රශ්නයක්නේ කොහොමද නැවතුවේ කියලා නේද? මම ඉස්සර කරන වැඩි දෙසැම්බර් මාසේ මේ කාලේ වෙනකොට දෙසැම්බර් මාසේ වෙනකොට ජනවාරි පළවෙනි දැන් පස්සේ බොන්නේ. ඒක නිසා දෙසැම්බර් මාසේ ඩබල් බොනවා. ඇයි නවත්තනවනේ? හරි. ඉතින් යනවා. පළවෙනිදා එනකොට ඇඟට හරියම හිට නවත්තනවනේ. 31 රෑ නැති වෙන්න බොනවා. පළවෙනිදා බොන්නේ නෑනේ. ඉතින් පළවෙනිදා කොහොමත් බොන්න බෑ. නැගිට ගන්නත් බෑ. අර ගාපු හැටියට. පස්සේ පළවෙනිදා කොහොම හරි ඉන්නවා. දෙවෙනිදා කොහොම හරි යනවා. තුන්වෙනිදා වෙනකොට අයියෝ ගානවා හතර පහ වෙනකොට ඉන්න බෑ හයවෙනිදා වෙනකොට වැඩේ හරියන්නේ නැහැ කඩේට ගිහලා තව එකක් ගන්නවා දවස් පහයි වැඩිම වුණොත් ඉන්නේ ඔහොම ඉඳලා මම උත්සාහ කරා එක එක විදියට උත්සාහ කරා හරි කියන දවස මම කිව්වා ස්වාමිනී මට බෑ මට මේක නවත්තන්න බෑ මම මේකට වහලෙක් මම පිළිගත්තා මම වහලෙක් මං ඒ වෙනකම් පිළිගත්තේ නැහැ මම වහලෙක් කියලා. මං හිතුවේ මට කන්ට්‍රෝල් තියෙනවා මට පුළුවන් නවත්තන්න. අපෝ නෑ සෝරි මට බෑ. මම try කරා මම fail මට බෑ මම මේකට වහලෙක්. ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේ ආවේ වහලුන්ව නිදහස් කරන්න. මාව නිදහස් කරන්න. ඔබ වහන්සේ මාව නිදහස් කරන්න. මම ඇතුලෙන් කිව්වා ස්වාමී මම ඔබ වහන්සේ කියන දේ ඉඩ දෙනවා. ඔහොම කියලා ටික දවසක් ගියා. මට මතක නෑ කොච්චර දවසක්ද කියලා. එක දවසක් මම නැගිට්ටා සාමාන්‍ය දේවල් මම වැඩ කරගෙන ගියා හවස මට මතක් වුණා අනේ මං සිගරට් එකක් බිව්වේ නැහැ හවස තමයි මතක් වුණේ එදා නැවතුවා අවුරුදු දැන් 20කටත් 30කටත් වැඩි වුණා දෙවියන් වහන්සේ කරේ යේසුස් වහන්සේ කරේ මට බෑ මගේ තියරි හරියන්නේ නැහැ.
හැබැයි මම පිළිගන්න ඕනේ මම වහලෙක්. මං ඒ දෙයට වහලෙක්. වහලුන්ව නිදහස් කරන්න නම් වහලෙක් විදියට යේසුස් වහන්සේ ළඟට එන්න ඕනේ. උන්වහන්සේ කිව්වා මෙන්න මෙහෙම. ඊට පස්සේ කිව්වා මොකද්ද? අර ඊළඟ පදේ කියපන්. අන්දේන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්න. අන්දේවිය තමයි. ඉට් ඉස් රිකවරි ටු ද කැප්ටිව්. සෝරි, ලිබරි ටු ද කැප්ටිව්. යේසුස් වහන්සේගෙන් නිදහස ලබා ගන්න බන්ධනයකට අහුවෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා කළ යුතු දේ බයිබලයේ එක කතාවකින් මම දැන් පැහැදිලි කරලා දෙන්නම්. මතෙව් පොතේ 15 පෙරලා. මම දන්නවා ගොඩාක් අය බන්ධනවලට අහුවෙලා ඉන්නවා, යක්ෂයාගේ බන්ධනවලට. මට මේ අම්මා ආපු ගමන් කිව්වා යකාගේ බන්ධනයකට මම අහුවෙලා ඉන්නේ කියලා. නිදහස් වෙන්න අපි නිකන් ඇවිල්ලා වාඩි වෙලා හිටියට හරියන්නේ නැහැ. කවුරු හරි පාස කෙනෙක් හරි කවුරුරි කියලා ප්‍රේ කරාට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. කොච්චර කාලේ නෝද අම්මා නිදහස් චර්ච් එකට? හයක් විතර. මාස වාඩි වාඩි වාඩිලා වාඩිලා. මාස හයක් විතර. නිදහස නැහැ නේද? නැහැ. යේසුස් වහන්සේ ළඟට විනාඩි 6යි ඕනේ. ඇයි එක වෙන්නේ නැත්තේ? නිකන් ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා කවුරරෙක් කෙනෙක් යාඥා කරාට නිදහස් වෙන්නේ නැහැ. මං කියන්නම් කොහොමද වෙන්නේ කියලා. මතෙව් 15. විසි එකේ ඉඳලා කියලා. මතේ 15:21 සිට යේසුස් වහන්සේ එයින් පිටත්ව තීර්හා සිදෝන්හි පළාත්වලට ගියසේක. මේ කියන්නේ වර්තමාන ලෙබනන්. හරි. බලව කානානීය ස්ත්‍රියක් එහි සීමාවල සිට පිටත්ව ඇවිත් දාවිද්ගේ පුත්‍ර වූ ස්වාමිනී මට කරුණා කළ මැනව මාගේ දුව බලවත් ලෙස යක්ෂාවේශ සිටින්නීයයි කීවාය. යක්ෂාවේශ වෙනාට වඩා මං ආසයි යක්ෂයාගේ ග්‍රහණයට හසු වෙලා ඉන්න. හරි. ඒ කියන්නේ යක්ෂයාගේ පාලනයට, යක්ෂයාගේ ග්‍රහණයට හසු වෙලා ඉන්නවා මේ කාන්තාවගේ දුව. මෙයා ඇවිල්ලා මේ දුව නෑ සමහර මේ කාන්තාව කානානි අර ෆිනිෂියන් කාන්තාවක්. හරි. හොඳයි. කීවාය. ඒ කියන්නේ යුදෙව්වෙක් නෙමෙයි මේ කාන්තාව. යුදෙව්වෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේ ඈට වචනයකින්වත් උත්තරයක් දුන්නේ නැත. චුට්ටක්. කතන්දරේ මොකද්ද? කාන්තාවක් ඇවිල්ලා කියනවා දාවිද්ගේ පුත්‍ර වූ ස්වාමිනී මට උපකාර කරන්න මේ කෙනෙක් ඇවිල්ලා උදව්වක් ඉල්ලන්නේ. කාගෙන්ද? යේසුස් වහන්සේගෙන්. එහෙම කියලා කියනවා අනේ ස්වාමිනී මගේ දුව යක්ෂයාගේ ග්‍රහණයට හවුවෙලා යකා එයාව ගොඩක් විනාශ කරනවා. යක්ෂ ආවේශ වෙනවා. අනේ මට උදව් කරන්න. යේසුස් වහන්සේ අනි පැතරලා යනවා. හරි. අද කාලේ අපි ළඟට ඇවිල්ලා අනේ මට උදව් කරන්න මගේ දුව යකාගේ ග්‍රහණයෙන් අසු වෙලා තියෙනවා කියලා කියනකොට අපි හැරිලා ගියොත් මොකද වෙන්නේ? හ්ම්. එයා පාස්ටර් කෙනෙක්ද? යේසුස් වහන්සේ මේක කරේ මොකටද දන්නවද? මේ කාන්තාවගේ ඇතුළාන්තය එළියට ගේන. උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත් මෑ අප පස්සේ මොරගසන බැවින් යන්ට හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. දැන් මේ කියන්නේ මේ කාන්තාව යේසුස් වහන්සේ ළඟට එලකුවා දාවිද්ගේ පුත් ස්වාමිනී මට උපකාර කරන්න මගේ දුවට යක්ෂාවේශ වෙලා ඉන්නේ අනේ මට උදව් කරන්න කියලා කියනකොට යේසුස් වහන්සේ හැරිලා ගියා. මොකද කරේ? ආත හැරියේ නෑ. ඊට පස්සේ ගියා කහගාවටද? ගෝලයෝ ගාවට. ගෝලයෝ ගාවට ගිහිලා අනේ නිකන් කිව්වා විතරද? නෑ, ගෝලයන්ට පස්සෙන් එළෙව්වා. ගෝලයන්ට ඇණයක් වුණා. ගෝලයෝ ඇවිල්ලා කියනවා අනේ ස්වාමිනී මේ ගැහණිව යවන්නකො මල කරදරේනේ. එහෙමයි කිව්වේ. මේ අර මෙතන ලිනකොට ලිනා මොකද මේ කාන්තාව මෑ නෙමෙයි මේ ගෑණි ඇණයක්. ඉක්මනට යවන්නකො ස්වාමිනී අපිට ඉන්න දෙන්නේ. එහෙමයි කිව්වේ. මේ කාන්තාව අත්හැරියේ නැහැ. මොකද ඒ කාන්තාවට එක දෙයක් තේරුණා. මොකක්ද දන්නවද? ඇගේ නිදහස, ඇගේ දුවගේ නිදහස තියෙන්නේ මෙයා තුල. ඒක ෂුවර්.
හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ කාන්තාව යුදෙව් නෙමෙයි. යේසුස් වහන්සේ ආවේ යුදෙව්වන්ට සේවය කරන්න විතරයි ඒ කාලේ ජීවත් වෙලා ඉන්නකොට. ඉතින් කාන්තාව මොකද කරන්නේ? අත්හැරින පස්සෙම එනවා. එයා ළඟට ගියා, අහක බලන් ගියාම ඒකට තරහ වුන්නේ නැහැ. ගෝලයා ළඟට ගිහලා කියනවා, "නේ, මේ කරන්නේ. අර ගෝලයා ළඟට ගියාම යා අහක බලනවා, අර ළඟට යනවා. 12 දෙනා ගාවටම 12 පාරක් ඉදර යන්න ඇති." අන්තිර ගෝලෙ ඇවිල්ලා ඉස්සසන්දර කියනවා, "ස්වාමීනි, මේ ගෑනු යවන්නකෝ. මෙහා වාරි කරදරයක් නේ අපිට. පස්සෙන් මෙනවනේ." මොකද උන්වහන්සේ කියන්නේ? යේසුස් වහන්සේ. "නමුත් උන්වහන්සේ උත්තර දෙමින්, ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දිමි" කීසේක. යේසුස් වහන්සේ මේ පොළවේ ඇවිද්ද කාලේ උන්වහන්සේ සේවය කළේ යුදෙව්වන්ට විතරයි. ඒ නිසා තමයි යේසුස් වහන්සේ ඉපදුනාට පස්සේ ඊශ්‍රායෙලයෙන් සීමාවෙන් එළියට ගියේ ඊජිප්තුවට ගිය කාලෙදි විතරයි. නැත්තම් අනිත් සෑම කාලෙම යේසුස් වහන්සේ ජීවත් වුණේ මේ ඊශ්‍රායෙල රට ඇතුලේ විතරමයි. එනිසා උන්වහන්සේ කියනවා, "මාව එව්වේ ඊශ්‍රායෙල් සෙනගට මිස අන්‍ය අයට නෙමෙයි. ඒ නිසා මට බෑ ඒ කාන්තාවට සුව කරන්න." ගෝලයන්ට මේ කියන්නේ. ඒක ඇහුණා අර කාන්තාවට. ගෝලයන්ට කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? "නමුත් ඈ ඇවිත් උන්වහන්සේට නමස්කාර කොට, 'ස්වාමිනි, මට පිහිටව මැනවයි' කීවාය." නමුත් ඒ කාන්තාව ආපහු යේසුස් වහන්සේ ළඟට දුවගෙන එනවා. දුවගෙන එලා කියනවා, වඳිනවා, වැඳලා කියනවා, "අනේ මට උපකාර කරන්න ස්වාමිනි." බලන්න මේ කාන්තාව කොච්චර පස්සෙන් එනවද. ඉස්සල වතාවෙ යහම යේසුස් ගණන් ගන්න නැතුව ගියා. ගෝලෙ ළඟට ගියා. ඊට පස්සේ හැමෝ ගාවටම කීප වතාවක් ගියද අපි දන්නේ නැහැ. ගෝලයන්ට ඇනයක් වෙන තරමටම ආවා. අන්තිර ගෝලෙ යේසුස් ළඟට ආවිල එනකොට එයාත් එනවා පස්සෙන්. "අනේ දැන් හරි, ගෝලෙ කියන නිසාවත් යේසුස් කරයි කියලා." නෑ, යේසුස් කියනවා, "මං ආවේ ඊශ්‍රායෙල් සෙනගට විතරයි, මේ කාන්තාවට නෙමෙයි. මට මුකුත් කරන්න බෑ" කියලා කිව්වා. මොකද උනේ? ඒ කාන්තාවට ඒක ඇහුණාම, "අනේ වැඩේ හරියන්නේ නැහැ, අපි යන් යන්න, මෙතන හරියන්නේ නැහැ, අපි හරි නැහැ." යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කියනවා, "අනේ ස්වාමීනි, මට උපකාර කරන්න." ඇයි එහෙම කියන්නේ? ඒ කාන්තාවට එක දෙයක් ස්ථිරයි, මෙයා තුල විතරයි නිදහස තියෙන්නේ. උන්වහන්සේ උත්තර දෙමින්, "දරුවන්ගේ රොටි රැගෙන බල්ලන්ට දෙබීම නුසුසුසයි" කීසේක. යේසුස් වහන්සේ ඔය කීපු කතාවට නම් ඔය ගෑණි දමල ගහලා යන්න ඕනේ. ඉස්සල්ලා ආපු වෙලාවේ හක බලන් ගියා ගණන් ගන්න නැතුව. හරි, කමන්නේ. ගෝලයෝ ළඟට පස්සෙන් ගිහිල්ලා කිව්වා. ඒගොල්ලොත් මුකුත් කරේ නැහැ. හැබැයි ඒගොල්ලෝ එලා යේසුස්ට කියනකොට යේසුස් කියනවා, "මං ආවේ ඊශ්‍රායෙලට නෙමෙයි" කියලා කිව්වා. එතකොටත් කමක් නැහැ. එතකොට එලා වඳිනවා, වැඳලා කියනවා, "අනේ ස්වාමිනී, මට උපකාර කරන්න" කියලා. යේසුස් කියනවා, "ළමයින්ගේ දේවල් බල්ලන්ට දෙන්නේ නැහැ." හැබැයි ඒ කාන්තාවගේ උත්තරය යේසුස් වහන්සේව වෙනස් කළා. මොකද උත්තරේ? "නමුත් ඈ කතා කොට, 'එසේය ස්වාමිනී.'" "එසේය" කියලා කිව්වද? යේසුස් වහන්සේ කාන්තාවට කිව්වේ බල්ලා කියලා. ඒ සමාජයේ බල්ලා කියන්නේ පිළිකුල් සතෙක්, පහත්ම සතෙක්. යේසුස් වහන්සේ වගේ කෙනෙක් බල්ලෙක් කියලා කිව්වට පස්සේ මේ කාන්තාව කියනවා, "ඔව් ස්වාමී, මම බල්ලෙක්." එතන තමයි ඒ කාන්තාවගේ ඇතුළ එළියට ආවේ. "ඔව් ස්වාමීනි, මම බල්ලෙක්. හැබැයි බල්ලොත් මාස්ටර්ගේ මේසෙන් වැටෙන පාන් වාටි කනවා." යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද? "පාන් දෙන්න හොඳ නෑ බල්ලන්ට." "ඔව් ස්වාමීනි, අපිට පාන් එපා, මම බල්ලෙක්. හැබැයි සාමාන්‍යයෙන් කෑම මේසේදී මාස්ටර්ගේ මේසෙන් වාටි විසි කරනවා. ඒ වාටි බල්ලෝ කනවා. මම බල්ලෙක්, මට ඒ වාටියක් දෙන්න." "මට ඒ වාටියක් දෙන්න."
මේ වෙලාවේදී යේසුස් වහන්සේ මට හිතාගත්ත හැකි වහන්සේ බල්ලා කියනවා කාන්තාව ඔබගේ ඇදහිල්ල මහත් ඔබගේ ඇදහිල්ල මහත් ඔබගේ ඇදහිල්ල මහත් යන්න ඔබගේ දුව සුව වෙනවා මේ අම්මගේ තියෙන ඇදහිල්ල නිසා මේ අම්මගේ තියෙන persistence නැත්නම් මේ අම්මගේ තියෙන අතාරින්නේ නැති අභිප්‍රාය නිසා අදිෂ්ඨානය නිසා නැහැ යේසුස් වහන්සේ මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ යේසුස් වහන්සේ අපහාස කරන කරන්න තියෙන ඔක්කොම කරා යේසුස් වහන්සේ ඉස්සල්ලා ගස්සලා දැම්මා ගණන් ගන්න නැතුව ගියා ඊළඟට ගෝලයෝ ටික එලෙව්වා යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා වඳිනවා වැඳහම කියනවා බල්ලා කියලා. උතර මොකද කිව්වේ? ඔව් ස්වාමී මම බල්ලා. මට වාටියක් දෙන්න. යේසුස් වහන්සේගෙන් නිදහස ලබන්න අපි ඉස්සල්ලාම යටහත් වෙනවා. මම යටහත්ව පිළිගන්න ඕනේ මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම වහලෙක් ගොඩක් වෙලාවට නිදහස් නොවේ ඉන්නේ ඇයි දන්නවද මිනිස්සු? ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ වහලෙක් කියලා. ඒගොල්ලෝ උත්සාහ කරනවා පෙන්වන්න ඒගොල්ලන්ටම පෙන්න ගන්න. නෑ මට මම කන්ට්‍රෝල් මම ෆුල් කන්ට්‍රෝල් එකේ ඉන්නේ. මං හිටියා එහෙම. මං හිටියා එහෙම. මන් දකින්නවා ගොඩක් මිනිස්සු තැන් තැන් වලට යනවා පිහිටක් හොයාගෙන මේ අම්මත් මෙතනට ආවේ කියලා අතන්ට යනවා මෙතනට යනවා මෙයා ගාවට යනවා පුද්ගලයා නෙමෙයි වැදගත් වෙන්නේ අම්මේ යේසුස් වහන්සේ පුද්ගලයා වැඩන්නේ මෙතන හිටගෙන ඉන්නේ කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ඒ හිටගෙන එන්නේ ඉන්න එක්කෙනාව පාලනය කරන එයා තුල ක්‍රියාත්මක වෙන ආත්මයයි වැදගත් වෙන්නේ. මොකද යේසුස් වහන්සේ කියන කෙනා නෙමෙයි මේ දේවල් කරේ එයා තුල තිබෙන ආත්මය. මොකද ඔය උන්වහන්සේම කියනවා උන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. යේසුස් වහන්සේගේ කියන පුද්ගලයා වැදගත් වුණේ කුරුසේ පූජාවට. ඒක ඇත්ත. මොකද එයා ශුද්ධව ඉපදිච්ච නිසා. ඒ අරෙන්න හාස්කමට යේසුස් වහන්සේ විශේෂ කෙනෙක් නෙමෙයි. යේසුස් වහන්සේ මෙහෙම කතාවක් කිව්වා. මම පියාණන් වහන්සේ ළඟට යන නිසා මම කලකට වඩා හාස්කම් නුඹලා කරනවා කිව්වා. ඒ කිව්වේ අපිට. පුත්කලා නෙමෙයි වැදගත්. ආත්මය. ආලේපය. යේසුස් වහන්සේ කිව්වා. මාව එව්වේ වහලුන්ව නිදහස් කරන පිණිසත් අන්ධයන්ට පෙනීම ගේන පිණිසත් අන්ධයන්ට පෙනීම ඇත්ත උන්වහන්සේ අන්ධයව සුව කළා තමයි මෙතන කතා කරන්නේ ඒ ස්වභාවික අන්ධභාවයට වඩා ආත්මික අන්ධභාවය ඇයි දන්නවද ගොඩක් මිනිස්සු එන්නේ සුවය හොයාගෙන හරියට වෛද්‍යවරයෙක් ගාවට එනවා වගේ දොස්තර කෙනෙක් ළඟට අපි යන්නේ බෙහෙත් ගන්න අපිට තියෙන ලෙඩක් සනීප කරගන්න ලෙඩේ සනීප වුණාම දොස්තර හම්බෙන්න අපි යන්නේ නැහැ. ඇයි දන්නවද? දොස්තර ළඟට ගිහිල්ලා කාලේනාස්ති කරන්න ඕනේ නැහැ, සලිනාස්ති කරන්න ඕනේ නැහැ. මොකද ලෙඩක් නැත්තම් දොස්තර ගාවට යන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ තමයි ගොඩක් අය චර්ච් එකට එන්නේ. චර්ච් එකට එනවා මොකද්ද? මගේ වැඩේ කරගන්න. මගේ වැඩේ එතන උන්නේ නැත්තම් මං අතන්ට යනවා. මගේ වැඩේ අතන උන්නේ නැත්තම් එතනට යනවා. වැඩේ වුණාට පස්සේ කොහටද දෙන්නේ? කොහටවත් දෙන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්නවා. ආපහු ඊළඟ ලෙඩේ එනකම්. යේසුස් වහන්සේ ඉස්පිරිතාලයක් දාලා නැහැ. එහෙම නැංගි ඇස් ඉස්පිරිතාල තියෙන්න ඕනේ නැනේ. අන්ධ සුව කරනවනะ. මේ කතා කරන්නේ අන්ධ භාවය නෙමෙයි. මේ කතා කරන්නේ සැබෑව නොදකින අන්ධ භාවය. යේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම කවදා හරි ගිනිවිලට යනවා. සදාකාලිකව පිච්චෙන්න.
අන්න ඒ ගිනිවිලෙන් මිනිස්යන්ව බේරගන්න මාර්ගය හදන්න තමයි යේසුස් වහන්සේ ආවේ. හැබැයි ගොඩක් අයට ඒක වැටහෙන්නේ නැත්නම් ගොඩක් අයගේ ඇස් අන්ධ වෙලා තියෙනවා ඒ සත්‍යයට. අන්න ඒ අන්ධ ඇස් අරින්න තමයි උන්වහන්සේ ආවේ. ඒක අරින්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේගේ ආත්මය. ඒක නිසා සුවය ලැබුණත් සතුට ලැබෙන්නේ ඒ අන්ධභාවයවත් තුනත්. ගොඩක් අයට සුවය ලැබෙනවා. ගොඩක් අය නිදහස් වෙනවා. ඒක මට මතකයි එක ස්ථානයකට අපි ගිහිල්ලා යක්ෂාත්මයක් කෙලෙව්වා. ඒකාන්තවක ඇතුලේ හිටියා යක්ෂාත්මයක්. මම යාඥා කරනකොට එක පාටට දඟලන්න ගත්තා, කෑ ගන්න ගත්තා. යක්ෂයාට යනකොම යකා ගියා. ඉතින් මං කිව්වා දෙවියන් වහන්සේ තුල ඉන්න, මොකද ගියේ එක ආපහු ආවොත් එන්නේ හත් ගුණයක් වැඩි කරගෙන. කොහොමරි කවුරු හරි උපදෙස් දීලා මොනා හරි කරලා දැන් ඒ කෙනා යේසුස් වහන්සේ ළඟ නැහැ. එයා දැන් වෙන තැන් වලට යනවා. මට ආරංචි දැන් හිටියට වැඩිය සෑහෙන අමාරුයි කියලා මං කිව්වා. යකා ගියාට පස්සේ ඌ වටේ ගිහිල්ලා හොයනවා ඌට ඉන්න තැනක්. ඌට හොයාගන්න අමාරු වුණාම හිටපු තැන්ට ඇවිල්ලා බලනවා දැන් කොහොමද මම හිටපු ගෙදර කියලා. ඒක සුද්ධව හිස්ව තියෙනවා දැක්කහම තව හතක් අරන් එතනට එනවා. ඒතර ඒ කෙනාගේ තත්වය හිටියට වඩා හත් ගුණයකින් දරුණුයි. ඒක නිසා සුවය අරගන්න පුළුවන්, සතුට ගන්න පුළුවන් වෙන්නේ අන්ධභාවය අයින් කරොත් විතරයි. ඒකට සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. යේසුස් වහන්සේගේ ක්‍රියාව අපි වටහා ගන්න ඕනේ. අන්න එතකොට අපිට සතුට ලැබෙනවා. ඒ වගේම කියනවා to set at liberty those who are with some single engine sorry. මඩින ලද්දවුන් නිදහස් කරන්න. මඩින ලද්දවුන්. මඩින ලද්දවුන් කියන්නේ කවුරු විසින්ද? යක්ෂයා තමයි මඩින්නේ මිනිස්සුන්ව දාගෙන පාගනවා. යකා හරිම රැවටිලිකාරයෙක්. යක්ෂයා මොකද කරන්නේ? කෙනෙක්ගේ මොකක් හරි හරිතැනකට යන්න යනකොට බොරුවට මෙහෙන් ඇවිල්ලා එකක් පෙන්නලා ටක් ගාලා එහාට අරන් ගිහිල්ලා මඩවනවා. අර අපි කතාවට කියන්නේ මාව මැඩෙව්වා කියලා නේද? ඒ මොකද ඒ කියන්නේ? අර එහාට මෙහාට රස්ති අදු කරනවා කියන එක. යකා කරන්නේ ඒක. මඩවනවා. දුවනවා අරහෙට මෙහෙට මෙහෙට දුවනවා. උන්වහන්සේ කියනවා මම ආවේ ඒ අයව මුදවන්න. මුදවන්න. මේ ක්‍රියාවලිය, මිදීමේ ක්‍රියාවලිය ටිකක් දිගයි. ගැලවීම එක පාට ලැබෙනවා. නිදහස, යක්ෂයාගේ ග්‍රහණයෙන් නිදහස එක පාට වෙනවා. සුවය එකපාරට එනවා. මිදීමේ ක්‍රියාවලියක් ඒක එක ටිකක් කල් යනවා. මිදීමේ ක්‍රියාවලියේ අපි ඉන්නකොට මොකද වෙන්නේ? යකා මොකද නද කරන්න හදන්නේ? මඩවන්න ආපහු අපිව ගෙනියන්න උත්සාහ කරනවා. එනිසා ස්ථිරව සිටින්න. අර කාන්තාවගේ. මොකද ස්වාමීන් වහන්සේගේ ආත්මය අපිව සම්පූර්ණ නිදහස් කරනවා විතරක් නෙමෙයි, උන්වහන්සේගේ සතුට, ප්‍රීතිය, සමාධානය අපිට දෙනවා. ඒක නිසා තමයි කියන්නේ ගලාති පොතේ 5:22 කියනවා ආත්මයන්න් වහන්සේගේ ඵලනම් ප්‍රේමය, ප්‍රීතිය, සමාධානය. නමයක් තියෙනවා. ඒ ඔක්කොම අපේ ජීවිතයට එන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ තුල අපි ඉන්නකොට. අන්න අපි එහෙම ඉඳලා ඉන්නකොට මොකද වෙන්නේ? අප තුලින් ප්‍රකාශ වෙන්න යනවා යේසුස් වහන්සේගේ ලක්ෂණ. එතකොට අපේ නිදහස් වුණා විතරක් නෙමෙයි, අපි අනිත් අයව නිදහස් කරන්න යනවා. 1 යොහාන් 3. 1 යොහාන් 3. 8. 1 යොහාන් 3. 3 8. 8. පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය. මක් නිසාද? යක්ෂයා පටන් ගැනීමේ සිට පව් කරන්නේය.
දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ප්‍රකාශ කරනු ලැබුවේ මේ නිසායි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ නිසායි. මේ නිසායි මොකක් නිසාද? එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය. යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිස. මනුෂ්‍ය පුත්‍රයා නැත්නම් යේසුස් වහන්සේ ප්‍රකාශ වුණේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසයි. අපි යක්ෂයාගේ ග්‍රහණයෙන් උන්වහන්සේ අපිව මුදව ගන්නවා මුලින්ම. ඊට පස්සේ අපි උන්වහන්සේ ළඟට ආවහම මොකද නද වෙන්නේ? යක්ෂයාගේ ක්‍රියාව දිගින් දිගටම අපේ ජීවිතයට බලපෑම් කරනවා. අන්න ඒ ක්‍රියාව විනාශ කරන්න නම් අප තුලින් යේසුස් වහන්සේ ප්‍රකාශ වෙන්න ඕනේ. අප තුලින් යේසුස් වහන්සේගේ ලක්ෂණ ප්‍රකාශ වෙනකොට මොකද වෙන්නේ? යක්ෂයාගේ ක්‍රියාව අපිට විරුද්ධව විනාශ වෙන්න යනවා. අපේ චර්ච් වල අයට වෙන ලොකු වැරද්ද තමයි මොකක්ද දන්නවද? මුලින් මුල් අවස්ථාවේ යකා ගියානේ. එතකොට හැම වෙලාවෙම හිතනවා හැමදාම කිව්වහම යකා යනවා කියලා. නැහැ. මුල් අවස්ථාවේ යක්ෂයා නිදහස් කරනවා. අපි නිදහස ලබනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ තුලට එනවා. හැබැයි යක්ෂයාගේ ක්‍රියාව අප කෙරෙහි දිගින් දිගටම තියෙන්න යනවා. ක්‍රියාව. යක්ෂයා අපිට පීඩාව කරන්න එනවා. ඒව ජයගන්න මොකද වෙන්න ඕනේ? අප තුලින් යේසුස් වහන්සේ ප්‍රකාශ වෙන්න ඕනේ. අන්න ඒක තමයි ක්‍රියාවලිය. මිදීමේ ක්‍රියාවලිය. අන්න ඒ ක්‍රියාවලිය තුල තමයි ගොඩක් අය ඉන්නේ. හැබැයි අපි හොයනවා ඉන්ස්ටන්ට්. අර ඉස්සල්ලා වගේ. අප තුලින් යේසුස් වහන්සේගේ ලක්ෂණ ප්‍රකාශ වෙන්න නම් අප තුල වෙනසක් ඇති වෙන්න ඕනේ. වෙනස ඇති වෙන්න නම් අපිට අවබෝධය එන්න ඕනේ. අවබෝධය එන්න නම් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නම් උගන්වන්න ඕනේ. ඒක නිසා තමයි වචනය උගන්වන තැනක අපි ස්ථිර වෙන්න අවශ්‍ය. මොකද අර මිදීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ වචනය ඇසීමෙන්. වචනය ඇසීමෙන්. අතුලාන්ත වෙනස ඇතිවීමෙන්. ටික ටික මොකද වෙන්නේ? යේසුස් වහන්සේගේ ලක්ෂණ එකිනෙක එකිනෙක අපතුලින් ප්‍රකාශ වෙනවා. යක්ෂයාගේ ක්‍රියාව අපිට විරුද්ධව එකිනෙක එකිනෙක විනාශ වෙනවා. මේක ක්‍රියාවලිය. මේක ක්‍රියාවලිය. අපි ඉන්නේ ක්‍රියාවලිය. ආමේන්. එනිසා යේසුස් වහන්සේ අපිව නිදහස් කරනවා. සසපින් නිදහස් කරනවා. යාඥා කරමු. අපි ද යාඥා කරන්න යනවා. විශේෂයෙන්ම යක්ෂයාගේ ග්‍රහණයෙන් හසු වෙලා ඉන්න සියලු දෙනා වෙනුවෙන්. මොකද උන්වහන්සේ ආවේ නිදහස් කරන පිණිසයි. මනුෂ්‍යයන් නිදහස් කරන පිණිසයි. නැගිටිමු. Yeah.
කාන්තාව යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ කාන්තාව ලබා ගන්නකම් උන්වහන්සේගේ නිඳුව අතහැරලා ගියේ නැහැ. ඔබ කියන ස්වාමීන් වහන්සේගෙන් විතරයි, ඔබ වහන්සේගෙන් විතරමයි මට සුවය, ඔබ වහන්සේගෙන් විතරමයි මට සමාධානය. ස්වාමිනිය අපි ඔබ වහන්සේට ස්වාමිනි ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අප කෙරෙහි බලපෑම් ඇති කරන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ බලය අප තුළින් නිදහස් කරන නිසා යේසුස් වහන්සේගේ නාමයෙන් එන ස්වාමිනි මෙතන සිටින දෙනාගේ ජීවිතවලට බලපෑම් කරන සියලු අන්ධකාර යක්ෂ බලවේගවල බලය යේසුස් වහන්සේගේ නාමයෙන් අපි කඩලා ඉවත් කරනවා ස්වාමිනි. දෙවියන්නේ ඔබ වහන්සේගේ බලය මේ ස්ථානයේ නිදහස් කරන්න ස්වාමිනි. දෙවියන්නේ ඔබ වහන්සේගේ යේසුස් ආත්මා ලේපය කලයන්ට සලස්වන්නේ කියලා පිළිනරෝ ස්වාමී. ඔහුට විරුද්ධව කර තිබෙන සියලු යන්තර මන්තර හුලියන් කුරුකම් වල බලය අපි කඩනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමී ඔබ වහන්සේගේ යේසු දහත්මා ලේපය කලයන්ට සලස්වන්න ස්වාමී. ඔහුගේ හිස්සේ සිට දෙපතුල දක්වා ඔබ වහන්සේගේ බලය නිදහස් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මෙන්න සුවය අපි දැන් නිදහස් කරනවා ස්වාමී. නිදහස් කරනවා ස්වාමී. යක්ෂගේ ග්‍රහණයෙන් මෙච්චර දිනව සම්පූර්ණයෙන්ම අපි නිදහස් කරනවා ස්වාමී. හalleluya. ගෞරවය වස් ස්වාමී මහන්සේ. හalleluya. ස්වාමී අපි ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා ස්වාමී. ඔබ වහන්සේ ළඟට එන්නවත් අපි සුදුසු නැහැ ස්වාමී. ස්වාමී ඔබ වහන්සේ ළඟට එන්නවත් අපි සුදුසු නැහැ ස්වාමී. ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ ආදරය, ඔබ වහන්සේ ස්වාමිනී අපිට නිදහස් කර තිබෙන නිසා සතුටුවන් කරනවා. පියාණනි, එසේනගව යෙසුනි ඔබ වහන්සේගේ හස්තයෙන් යටත් කරනවා ස්වාමිනී. ස්වාමිනී එදා ඒකාන්තව ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලා ස්වාමිනී වැගෑපත් වුණා, නමස්කාර කරා. ඔබ වහන්සේ ඇයට ස්වාමිනී අපහාස කළත් ඇය අතහැරියේ නෑ ස්වාමිනී. මක් නිසාද? ඇයට තිබුණු ඇදහිල්ල නිසා. ස්වාමිනිය අද මේ උදෑසන අපි ඔබ වහන්සේට ඇවිල්ලා කියනවා එවන් ඇදහිල්ලක් අපිට දෙන්න ස්වාමිනී. මක් නිසාද? ඔබ වහන්සේ තුල විතරයි මිදීම තියෙන්නේ. ඔබ වහන්සේ තුල විතරයි සතුට තියෙන්නේ. ඔබ වහන්සේ තුල විතරයි සුවය තියෙන්නේ. ඔබ වහන්සේ තුල විතරයි සමාධානය තියෙන්නේ ස්වාමිනී. හalleluya ස්වාමිනී. වහන්සේ විතරයි අපේ එකම ගැලවුම් කාරණා. යොපියනනි, ඔබ වහන්සේ සිද්ද සිතුවිලිද විමසන්න ආවු දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අතුලාන්තයේ සියලු දේ දන්නා වූ දෙවියන් වහන්සේ. මෙන්න ස්වාමිනි මේ අයගේ සිත් ඔබ වහන්සේ ඉදිරියේ විවෘතව තිබෙනවා. මෙන්න ස්වාමිනි අයගේ ඇදහිල්ලේ ප්‍රකාරය වහන්සේම උත්තර දෙන්න කියලා මම යාඥා කරනවා ස්වාමී. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ රෝග සියල්ලම මම අණ කරනවා දුර්වෙන්ට ඒ ශරීරවලින්. නාසරති යේසුස් වහන්සේගේ නාමයෙන් බලවන්ත වූ නාමයෙන් ඒ ආලේපේ කරන කොටගෙන ඒ යක්ෂ බලය අපි කඩනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔවුන්ට කර දෙවන සියලු යන්තර මන්තර හූනියන් කුරුකන් කොඩි විනවල බලය අපි කඩනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමී ඔබ වහන්සේගේ බලය ඒ ආලේපය බන්ධන වලින් නිදහස් කරන්න කියලා පිළිනනවා ස්වාමී. යේසුස් වහන්සේගේ නාමයෙන්. අද දවස ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අද දවසේ වචනය තුලින් ස්වාමිනේ ඔබ වහන්සේ අපට කතා කරා ස්වාමිනී. ඒ වචනය තුලින් අපගේ ඒ තිබෙන ස්වාමිනී ඒ වහල්කම් ස්වාමිනී අපිට ඔබ වහන්සේගෙන් පමණක්ම ස්වාමිනී ලැබෙන ඒ නිදහස ස්වාමිනී ඒ සතුට ඒ සමාදානය ඔබ වහන්සේ ගැන අපිට කියලා දුන්නා ස්වාමිනී. අපි ඒක ස්වාමිනී ඔබ ඉදිරියේ ස්වාමිනී ඒ කාන්තාව ආපු ආකාරයට ඔබ වහන්සේ ඉදිරියට අපි එනවා මගේ පියාණන් වහන්සේ. ඔබ වහන්සේගෙන් ඒ ලැබෙනකම් ස්වාමිනී ඔබ වහන්සේ වෙත පමණක් බලාගෙන යනවා ස්වාමිනී. ඒ යක්ෂයාගේ සියලු ග්‍රහණය මිදෙන බින ස්වාමිනී ඔබ වහන්සේ වෙතටම පැමිණෙනවා. ඔබ වහන්සේ දුන්නා වූ ඒ උතුම් ස්වාමිනී ගැලවීම නිසා ස්තුතිවන්ත වෙන අතර ස්වාමිනී ඔබ වහන්සේගේ ඒ ආත්මයෙන් පිරීලා ඒ ආලේපයෙන් පිරීලා ස්වාමිනී මේ රට පුරා ස්වාමිනී අපි ඔබ වහන්සේගේ සේවය කරන පිණිස ස්වාමිනී ඔබ වහන්සේගේ ඒ බලය ලබනවා මගේ පියාණන් වහන්සේ. ඔබ වහන්සේටම ස්තුතිය අපි ගෞරවය දෙවෙනවා මගේ පියාණනි. අපි ඊශ්‍රායෙල් දේශය වෙනුවෙන් යාඥා කරන්න යනවා. අපි ඕනෑකමකින් උන්වහන්සේගේ දේශය වෙනුවෙන් යාඥා කරමු.
සියලු දෙනාම යාඥා කරමු. ආදර දෙවියන් වහන්සේ ස්වාමිනිය ඔබ වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේ දුන්නා වූ ඒ උතුම් දේශය ගැන අපි මෙනෙහි කරනවා. මගේ පියාන් වහන්සේ ඒ ඊශ්‍රායෙල් රට ඔබ වහන්සේ ඒ තෝරගත්තා වූ රටයි. මගේ පියාන් වහන්සේ ඔබ වහන්සේ ඒ ඔබ වහන්සේ පැමිණුණා වූ ඒ ජාතිය ඇති වුණා වූ දේශයයි. මගේ පියාන් වහන්සේ ඔබ වහන්සේ ඒ එක හෙලා බලා හිටින්නා වූ දේශයයි. මගේ පියාන් වහන්සේ ඔබ වහන්සේගේ දේශය මේ අවසාන කාලයේදී බාර කරනවා. මගේ පියාන් වහන්සේ ඔබ වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වන්නා වූ දේශයයි ස්වාමිනි. මේ මුළු පොළොව තලයට ස්වාමිනි ඔබ වහන්සේගේ සුභාරංචිය ගෙනාපු දේශයයි මගේ පියාන් වහන්සේ. අනේ මගේ පියාන් වහන්සේ මේ මොහොතේදී ඒ දේශයේ තිබෙන්නා වූ ප්‍රශ්න සියල්ලක්ම ඔබ වහන්සේ දන්නවා. මගේ පියාන් වහන්සේ එහි සිටින වැසියන් ඔබ වහන්සේට බාර කරනවා. මගේ පියාන් වහන්සේ ඔවුන් කරන්නා වූ ඒ සියලු දේවල් ඔබ වහන්සේටම බාර දෙනවා. එහි නායකත්වය ඔබ වහන්සේට බාර දෙනවා. එහි සිටින්නා වූ ඒ ගැලවුණා වූ මෙසියානික යුදෙවන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. මගේ පියාන් වහන්සේ ඒ දේශයට විරුද්ධව ස්වාමිනි ලෝකයේ යක්ෂයා විසින් යම් දේවල් කරමින් කුමන්ත්‍රණය කරමින් සිටනවාද? ඒ සියල්ලක්ම අපි කියනවා නාසෙත් යේසුස්වහන්සේගේ නාමයෙන් ඒ සියල්ලක්ම ඒ විනාශ කළ බිමට දානවා. මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ දේ කරන තෙක් ස්වාමිනී ඒ දේශය එකහෙලා ඔබ වහන්සේගේ සැලැස්මට අනුව යන්නේ ඒ සියලු දෙනා මෙහෙවන්න. මගේ පියාණන් වහන්සේ විශේෂයෙන් ඒ ජෙරුසලම ඔබ වහන්සේ පාලනය කරන්න යන ජෙරුසලම ඔබ වහන්සේගේ ඒ හස්තය මත තබනවා. මගේ පියාණන් වහන්සේ ඒ දේශයට කිසි අනතුරක් නොවන පරිදි ඔබ වහන්සේ අන්තිමේ දක්වා රකින්නවා කියලා අපි දන්නවා. මගේ පියාණන් වහන්සේ ඒ දේශය ඔබ වහන්සේගේ පාද පාමුල තබනවා. මගේ පියාණන් වහන්සේ ඒ නුවර ඔබ වහන්සේගේ ශිගුද්දෝ නුඹර ඔබ වහන්සේ මත තබනවා. ඔබ වහන්සේගේ සැලැස්ම කෙලවර වෙනතෙක් ඒ සියලු දේ ඉෂ්ට වෙනතෙක් ඔබ වහන්සේටම බාර දෙනවා ඒ උතුම් දේශය වෙන ඊශ්‍රායෙල් දේශය. අනේ මගේ පියාණන් වහන්සේ මේ මොහොතේදී අපි සියලු දෙනා මැදිහත්කාරකම් කරමු. අපගේ දේශය ඒ ලංකා දේශය වෙනුවෙන් අපි යාඥා කරමු. මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ දුන්නා වූ දේශය අප ඉපදුවා වූ දේශය ගැන අපි යාඥා කරනවා. මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ මෙතන අපිව ඉපදුවේ අහම්බෙන් නෙවෙයි ස්වාමිනී. ඔබ වහන්සේගේ රාජ්‍ය සේවය කරන බිනිසයි ස්වාමිනී. මේ රටේ ස්වාමිනී බොහෝ දෙනෙක් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය නොදන්නා කමින් ස්වාමිනී ඒ ඇස් අන්ධ වෙලා ස්වාමිනී ඔබ වහන්සේගේ ගැළවීම ඈත් වෙලා ඉන්නවා. මගේ පියාණන් වහන්සේ ඒ සියලු සෙනඟ වෙතරට යවන්න ඔබ වහන්සේ තෝරගත් අපවයි. මගේ පියාණන් වහන්සේ මේ ලංකාව පුරා තිබෙන්නා වූ ඔබ වහන්සේගේ නාමය දරන්නා වූ ඒ කිතුණු මේ වෙලේදී ස්වාමිනේ ඔබ වහන්සේගේ නාමයෙන් නැකී සිටවන්න කියලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමිනේ. ඒ සෑම සභාවක් ඔබ වහන්සේ පුබුදවා ස්වාමිනේ. මේ ලංකා දේශයට ඔබ වහන්සේගේ පැමිණීමට ප්‍රථමයෙන් ඒ ගම් දනව් ඒ අස්සක් බූලක් නැර ඉන්න සෑම සෙනකම ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ඒ අන්ධකාරයෙන් යක්ෂයාගේ ග්‍රහණයෙන් මිදලා තියෙන සියලු දෙනා ස්වාමිනේ අපි මුදවනවා. ඒ වහලුන් වෙලා සිටින ඒ පාපයට වහල් වෙලා තියෙන ඒ සෙනකව අපි මුදවා ගන්න ඔබ වහන්සේගේ ඒ ආත්මයෙන් ඔබ වහන්සේගේ ආලේපෙන් පූර්ණව සිටින සියලු දෙනා ඔහුන් වෙතට යවන්න. මගේ පියාණන් වහන්සේ ඔහුන්ට කතා කරන්න ඒ ඔබ වහන්සේ ගැළවීම ලබන පිණිස ඒ වචනේ අසන පිණිස ඒ වචනේ උගන්වන්න පිණිස මහත් වූ සෙනඟක් ඔබ වහන්සේ තෝරගෙන ඉවරයි දැනටවත් ස්වාමීනි. ඔබ වහන්සේ තෝරාගත්තු සෙනඟ ඒ හැම දෙනෙක් වෙතටම ස්වාමීනි ඔබ වහන්සේ යොමු කරන්න. ඒ සියලු දේ ස්වාමීනි ඔබ වහන්සේගේ සැලැස්මට අනුකූලව වන පිණිස ඔවුන් ඔබ වහන්සේගේ සැලැස්මෙන්ම තබන්න. මගේ පියාණන් වහන්සේ ඒ සියලු දෙනාට ඔබ වහන්සේ මේ මොහොතේ කතා කරලා ඒ දේශයේ ඉන්න නායකත්වයේද ඒ සියලු දෙනාට ස්වාමීනි ඔබ වහන්සේගේ සැලැස්මට අනුකූලව වෙන්න ඒ සියලු දෙනා ඔබ වහන්සේගේ ලේවල හස්තයට බාර කරනවා. මේ දේශය ඔබ වහන්සේටම බාර දෙනවා උතුම් වූ නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මේ මොහොතේදී ඔගලන්ගේ දීමනාවල් ඔබ උන්වහන්සේ වෙතට ගෙනාපු සෑම දෙයක්ම ඔබ වහන්සේට පූජා කරන්න ගෙනාපු දේ ඔබ වහන්සේගේ අත වෙනුවෙන් අපි යාඥා කළා. එයාගේ අතට ගන්න අපි මේ වෙලේදී යාඥා කරන්න නොයේ දීමනාවන් වෙනුවෙන් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපිට ඔබ වහන්සේගේ රාජ්‍යයට ගෙනෙන්න දුන්නා වූ ඒ දීමනාව ඔබ වහන්සේ දුන්න නිසා ඔබ වහන්සේට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා මේ සියල්ලක්ම ඔබ වහන්සේගෙන් තමයි අපිට ලැබුණේ. අපිට මතක් වෙනවා මේ මොහොතේදී ඔබ වහන්සේ මතක් කළ දුන ඒ වැන්දබු ස්ත්‍රිය ඒ නිර්ලෝභීව ස්වාමිනිය ඔබ වහන්සේ ඉදිරියේ නොබියව ස්වාමිනිය සතුටු සිතින් ගෙනාපු පඳුර ගැන ඔබ වහන්සේ මහත් ලෙස ස්වාමිනී ඇයට ප්‍රශංසා කරා ස්වාමිනී ඇයව ස්වාමිනී ඇය ගැන ඔබ වහන්සේ කතා කරා. මගේ පියාණන් වහන්සේ එලෙස ස්වාමිනී ඔබ වහන්සේ දුන්නා වූ දෙයින් සතුටු සිතින් අපි ගෙනාවු යම් කිසි පඳුරක් තිබෙනවා ස්වාමිනී ඒ සියල්ලක්ම ඔබ වහන්සේගේ හස්තය මතට තබනවා. වගේ පියාණන් වහන්සේ ඒ ගෙනාවු දේ නිසා ඔබ වහන්සේ ඔවුන්ට ආශිර්වාදය ගෙනෙනවා අපි දන්නවා. මගේ පියාණන් වහන්සේ ඒ නිර්ලෝභීව ඒ දුන්නේ ඒ වැන්දබු ස්ත්‍රිය ඔබ වහන්සේ රැකසේ ස්වාමිනී මේ ගෙනාවු සියලු දෙනා ස්වාමිනී ඔවුන්ව රකින්න බව අපි දන්නවා. මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ආශිර්වාද
ආශිර්වාදය ඔහුන් කෙරේ තබන්න ස්වාමීනි කිසි විටක ඔහුන්ට හිඟයක් නොදී ස්වාමීනි ඔබ වහන්සේගේ සැපයීම ලබා දෙන්න ස්වාමීනි ඔහුගේ හිඟකමේදී ඔහුන්ට ආශිර්වාද කරන්න මගේ පියාණන් වහන්සේ ඔවුන් අන්තිම දෙක් ඔබ වහන්සේ රැගෙන යන්න ඔබ වහන්සේ කාන්තාරයේදී කොහොමද මන්නා දුන්නේ ස්වාමීනි ජලය දුන්නේ ඒ ආකාරයට ඔවුන්ව මේ කාන්තාර ගමනේදී ස්වාමීනි එතර කරන්න ඒ ඔබ වහන්සේගේ දිව්‍යම රැකවරණය දෙන්න ස්වාමීනි වලාට ඇඹද ඒ ගිනි ජාලාවද ඔබ වහන්සේ ඔහුන් තුන තබන්න මගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ ගිවිසුම් පෙට්ටිය අභිමුඛයේ තිබ්බ ආකාරයට ඔබ වහන්සේගේ අභිමුඛයේ ඔවුන් මත තබන්න මගේ පියාණන් වහන්සේ ඔවුන්ගේ සියලු ගෙනාපු දේට ඔබ වහන්සේ ට ප්‍රසන්න වෙන අතර ස්වාමීනි ඔබ වහන්සේගේට ඒ සියලු දේ නිසා ස්තුතිවන්ත වෙනවා මගේ පියාණන් වහන්සේ මේ මොහොතේදී ඒ සියලු දෙනාද ඒ කරන්නව රැකියාද ස්වාමීනි ඒ ව්‍යාපාරයන්ද ඔවුන්ගේ සේවාවන්ද ඔවුන් අතකසල සියල්ලක්ම ඔබ වහන්සේට බාර කරනවා උතුම් වූ නාසිරිත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ